කොහමද උගලන්ට? ඉතින් මං අද හිතුවා අපිත් එක්ක ඉන්ෆන්ට් කෙයා එකේ ඉන්න චුටි බබාලා ඉන්ෆන්ට් කෙයා එකේ ඉඳන් ප්ලේ ගෲප් වලට මූව් වෙන අම්මලාට වැදගත් ටිප්ස් පහක් ඉක්මනට කිව්වොත් හැමෝටම වටි කියලා. ඉතින් ඔගොල්ලෝ දන්නවා අවුරුදු දෙක වගේ බබෙක් රීච් වුණාම ඉංගුලන් අපි ඉන්ෆන්ට් කෙයා එකේ ඉඳලා ප්ලේ ගෲප්ස් වලට මූව් කරනවා. ඉතින් ගොඩක් වෙලාවට මේක ඔෆිස් යන අම්මලා නම් මේක කලින් කරනවා. නමුත් ගොඩක් අම්මලා මේ 2 ඉයර්ස් කාලෙදී තමයි බබාව ඉන්ෆන්ට් කෙයා එකේ ඉඳන් ට්‍රාන්සිෂන් එක දෙන්නේ. හරි, මං කියනනම් එහෙනම් මං ප්ලේ ගෲප් එකක් සිලෙක්ට් කරද්දී මං කන්සිඩර් කරපු කාරණා මොනවද කියලා. කියන්නේ මේක ගොඩක්ම මගේ පොයින්ට් ඔෆ් view එක අනුව තමයි බේස් වෙලා මම මගේ ideas ටික කියන්නේ. ඉතින් මට ලේසි පුතාව අපිට ගොඩක් ගැළපෙන similarities තියෙන ප්ලේ ගෲප් එකකට දාන එක. ඒ කියන්නේ අපිට මූව් වෙන ලේසි ටීචර්ස්ලා, හස්බන්ඩ් ටයිමන්ටයි මූව් වෙන ලේසි කැලිබර් එකක්, ඒ වගේ මේකේ පේරන්ට්ස්ලායික් අපිට මූව් වෙන්න වෙනවා අනිවාර්යයෙන් මේකේ ඉවෙන්ට්ස් වලට. ඉතින් ඒ වගේ දේවල් වලට අපිට මූව් වෙන ලේසි, ඒ වගේම ඇඩිෂනල් ස්ට්‍රෙස් එකක් ගන්නෙ නැතුව, ඇඩිෂනල් එෆර්ට් එකක් දෙන්නේ නැතුව අපිට මැච් වෙන කැලිබර් එකක් කියන ප්ලේ ගෲප් එකක් සිලෙක්ට් කරගන්න එක මට ගොඩක් වැදගත් කාරණාවක් විදිහට දැනුණා. ඊළඟට තුන්වෙනියට කරපු දේ තමයි අපි නර්සරි විසිට් ගියා. තෝරගත් ප්ලේ ගෲප්ස් කීපයක් ස්ටඩි කරලා එන්න. ඉතින් අපි මේ විසිට් යන්න කලින් මේ තැන්වලට ගිය පේරන්ට්ස්ලාගෙනුත් අපි ඔපිනියන්ස් ගත්තා, මේ තැන්වලට කලින් ළමයි දාපු අම්මලාගෙන්. ඊට පස්සේ ඊට සමගාමීව කරපු දෙයක් තමයි ඒ ප්ලේ ගෲප් වල මේ FB pages, websites ඒවා ඔක්කොම රිෆර් කරා. රිෆර් කරලා පළවෙනි විටම බලපු දෙයක් තමයි මේගොල්ලන්ගේ වැලියුස් අපිට මැචින්ද කියලා බැලුවා. මගේ හස්බන්ඩ්ගේ වැලියුස් වලට අපිට මැච් වෙනවද කියලා බැලුවා. ඊළඟට දෙවැනියට ඒගොල්ලන් බබාලට දෙන ඇක්ටිවිටීස් අපිට ඉන්වෝල්ව් වෙලා කරන්න පුළුවන්ද කියලා බැලුවා. ඉතින් සමහර තැන්වල තියෙනවා සමහර ඇක්ටිවිටීස් වලට ඉන්වෝල්ව් වෙලා අපිට කරන්න අමාරුයි අපි වර්කින් පේරන්ට්ස්ලා හින්දා. අනිත් දේ තමයි පේමන්ට්ස් ගැන, ඇඩ්මිෂන් ෆීස්, ඊට පස්සේ ඩේ කියා පේමන්ට්ස් වෙනම අපිට ෆීසිබල්ද කියලා බැලුවා. අවසාන වශයෙන්ම මං කන්සිඩර් කරපු නැති එකක් කියන්නම්, මං වැලියු ෆෝ මනී කියන එක කන්සිඩර් කරේ නැහැ. මට ඒක කාටවත් බලන්න කියලා කියන්නත් බෑ. මොකද එක එක්කෙනාගේ වැලියුස් වෙනස්, ඒවට දෙන මොනිටරි වේටේජස් වෙනස් නිසා. අනිත් දේ තමයි මට කියන මතක වුණා, අපි කරිකියුලම් එක මොකද්ද කියලාත් පොඩ්ඩක් චෙක් කරලා බැලුවා. ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට පේන්නේ නැති මං කරිකියුලම් එක බලනවා. ඉතින් අකුරු උගන්වනවට අපි කැමති නැහැ. ඇක්ටිවිටීස් තියෙන තැනක් තමයි අපි ප්‍රිෆර් කළේ. ඒක තමයි මං අර කිව්වේ කලින්, එක එක්කෙනාගේ වැලියුස් වෙනස්නේ. ඉතින් ඒ වැලියුස් වෙනස් වෙන විදිහත් එක්ක තෝරගන්න විදිහත් වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට හතරවෙනි පොයින්ට් එක තමයි මේ දේවල් කරගෙන යන අතරවාරෙදීම අපිට කරන්න පුළුවන් බබාව සේම් ඒජ් දරුවෝ ප්ලේ කරන තැනකට එක්කන් යන්න. එක්කන් අපිට එයාට එන්වයරන්මන්ට් එකට පුරුදු වෙනකන් එයා එක්ක ප්ලේ කරන්න පුළුවන්. මුලින්ම පැය භාගයක් විතර ඉඳලා ක්‍රමයෙන් කාලය අපිට ටික ටික වැඩි කරන්න පුළුවන්. පැය භාගයේ පැය වගේ වෙනකන් වැඩි කරන්න පුළුවන්. ඉන් පස්සේ අපිට පුළුවන් ස්පෙසිෆික් පර්සන් කෙනෙක් එක්ක එයාට වැඩ කරන්න පුරුදු කරවන එක කරන එක. ඒකෙන් එයා ගෙදර දන්නවා කියන පුද්ගලයින් හැරුණු විට අනික් අයත් එක්කත් කොමියුනිකේට් කරන්න කම්ෆර්ටබල් වෙනවා. ඒක ගොඩක් වැදගත්. එයාව ස්මූත්ලි ප්ලේ ගෲප් ටීචර් කෙනෙක් හරි ඇසිස්ටන්ට් කෙනෙක් හරි වෙතට ට්‍රාන්ස් කරන්න. ඊට අමතරව අපිට පුළුවන් සේම් ඒජ් වගේ දරුවෝ එක්ක මූව් වෙන්න සෙල්ලම් කරන්න එයාට අවස්ථාවක් ලබා දෙන්න. මුලින් ඉන්ඩිපෙන්ඩන්ට්ලි වැඩ කරත් ටික ටික ඒගොල්ලන්ට අයිඩියා එකක් එනවා, කොහොමද මම අනිත් ළමයි අප්‍රෝච් කරන්නේ, කොහොමද ඒගොල්ලෝ එක්ක කොමියුනිකේට් කරන්නේ සහ ඉන්ටරැක්ෂන් තියාගන්නේ කියලා. ඉතින් මේක එක රැයකින් කරන්න බැරි වැඩක්. මාස ගාණක් තිස්සේ කරන්න ඕනේ. එතකොට තමයි දරුවෙක් මේ ට්‍රාන්සිෂන් එක එයාට නොදැනෙන්න අරගන්නේ. ඉතින් මේක මාස 9 වගේ පටන් ගත්තොත් අපිට පුළුවන් 2 ඉයර්ස් වගේ වෙද්දී හොඳ ඉම්ප්‍රූවමන්ට් එකක් බලා ගන්න. අවසානයේ ඉතින් අපි කාටත් ඕන අපේ දරුවා අඬන්නේ කරන්නේ නැතුව ආසාවෙන් අලුත් පරිසරයක් එක්ක මුහු වෙන එකනේ.
නැත්තං අම්ම කෙනෙක් විදිහට එයා අලුත් පරිසරයක් රිෆියුස් කරොත් ෆෝස්ෆුලි රික්වයර්ඩ් නිසා අපි ඒ තැනට අපිට තල්ලු කරන්න වුණොත් ඉතින් ඒක අපිට හිත දෙන්නේ නැති දෙයක්නේ. ඉතින් මේ මම කියපු ටිකෙන් ආදරණීය අම්ම කෙනෙක්ට ගන්න පුළුවන් අයිඩියා එකක් තියෙනවා නම් මම ගොඩක් සතුටු වෙනවා. එහෙනම් thank you for watching.